උගුල්වලට අහුවෙන්න එපා අහුවෙන්න එපා කිව්වට උගුලකට අහුවෙලා ඉන්නවා කියලා අහුවෙච්ච කෙනාට තේරෙනවද මන්ද? උගුලකට අහුවෙලා දුක් විඳින ලෝක සත්ත්වයන්ට උගුලෙන් ගැලවෙච්ච කෙනෙක් දුන්න උපදේශයක් වගේ අපේ බුදුහාමුදුරන්ගේ ගැන්නේ. පින්වත්නි, අත්තකරණ කියන සූත්‍රයේදී අපිට හම්බ වෙනවා පස්සෙනදී කුසල රජතුමා දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේ ඉස්සරහා කියනවා, අනේ ස්වාමීනි, මම මේ නඩුව අහන ශාලාවේ රජුරුනේ මේ ප්‍රධානීයි කාලේ නඩුවල අවසාන තීන්දුව දෙන්නේ. නඩුව අහන ශාලාවේ ඉන්නකොට ස්වාමීනි, මහා ධනය තියෙන, බලය තියෙන, මුතුමැණික් තියෙන, ශක්තිය තියෙන මිනිස්සු මේ කාමයන් හින්දා, මේ එක එක ආසාවල් හින්දා, එක එක දේවල් තමන් සතු කර ගැනීමට අවශ්‍ය නිසා බොරු කියන තරම් ස්වාමීනි මට තේරෙනවා මේ බොරු කියන්නේ කියලා. මේ මොන හරි නැති වෙයි කියලා බයට. ස්වාමීනි, ඒ නඩු විසඳන තැන මට එපා වෙලා තියෙන. ස්වාමීනි, මම නඩු විසඳන ශාලාවේ, මගේ විනිශ්චයකාර ශාලාවේ මේ හොඳ කටක් නම් දකින්නේ, සොඳුරු මොක් නම් දකින්නේ, ඔක්කොම බොරු කියන කටවල් තමයි තියෙන කියලා මට තේරෙනවා ස්වාමීනි. ඔන්න අද කාලේ තුසාවියකට ගිහිල්ලා එම ආගෙන ඉන්න නඩුවාන තැනක මොන තරම් බොරු කියනවද කියලා. මොනවා හින්දද? නීතිඥ මහත්තයා නෝනක් දන්නවා මේ බොරුවක් ඇත්ත කරන්න තමයි යාට තියෙන්නේ කියලා සල්ලි වලට. එහෙනම් එයාගේ වෘත්තිය වෙනුවෙන් එයාට පංචකාම සම්පත් භුක්ති විඳීම වෙනුවෙන් එයාට බොරු කියන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට බොරු සාක්ෂි දෙන කෙනාටත් මොන හරි අහිමි වෙයි කියලා බයට කියන්න වෙලා තියෙනවා. එහෙමනේ, තමන්ගේ කෙනාට විරුද්ධ බොරු සාක්ෂි දෙන්න බෑනේ. තමන්ගේ කෙනා බේර ගන්න බොරුවක් හරි කියනවනේ. ඒ තමන්ගේ කියන්නේ මොකද්ද? පංචකාම සම්පතල කොටසක් නේද? එහෙනම් පින්වත්නි, ඒ වෙනුවෙන් පංචකාම සම්පත් නිසා, පංචකාම සම්පත් නිසා මිනිස්සු බොරු කියන තරම් ස්වාමීනි මට පුදුම විදිහේ කලකිරීමක් තියෙන සම්බන්ධයෙන් කියලා රජතුමා හරි කනගාටුවෙන් කතා කළා. හැබැයි බුදුහාමුදුරු වදාළ මහරජ කිසිම අඩුපාඩුවක් නැති බොහොම ධනේ බලයේ තියෙන මහා භෝග සම්පත් රත්තරන් රිදී තියෙන මිනිස්සු මේ සාක්‍යෝද, මේ වෛශ්‍යෝද, මේවා වෙලෙන්දුද, උසස් කුලවන්තයද, උගත්තුද, මේ කවුරු වුණත් මේ සාමාන්‍යයෙන් ගෘහපතියෝද, ඒ කවුරු වුණත් කාමයන් හේතු කරගෙන, ආසාවල් හේතු කරගෙන එව නැති වෙයි කියන බයෙන්, එහෙම නැත්නම් තව කෙනෙකුට අයහපතක් කිරීමේ චේතනාවෙන් එකක් තියෙන, එකත් විස්තර කරන් ගියාම කාමයන් වලට අදාළවයි තියෙන්නේ. එහෙම හිතාගෙන බොරු කියනවනම් බොහෝ කලක් මුළුල්ලේ අධික ලෙස කටුක දුක් විඳීමට සිද්ධ වෙනවා කියලා දේශනා කළා. ඒ විතරක් නෙමෙයි රජතුමනි, මේ මිනිස්සු කාමස්සෝන්ගෙන් ඇලුනහම ඒ වගේ පිච්චෙනකොට මිනිස්සුන්ට ඇත්ත පේන්නේ නැතු යනවා. කුසලයේ මේකයි අකුසලයේ මේකයි කියලා පේන්නේ නැතු යනවා. ඒක හරියට මාළුවෙක් ඇමයක් උගුලක් දැක්කහම ඒක තමන් විපතටපත් කරන එකක් කියලා පේන්නේ නැතුව ඒක ආහාරයට ගන්නවා, ඒකට අහු වෙනවා වගේ තමයි කියලා දේශනා කළා. පින්වත්නි, මෙන්න මේ උගුල, කාම උගුල ඇතුලේ ඔබයි මමයි හිර වෙලා සංසාරය අපුදුරක්. අපිට හරි පැහැදිලිව බුදුදහම කියනවා පින්වත්නි, මිනිහෙකුට මේ ධනය බලය, අපිට මේක හම්බ වෙනවා දන්ත භූමිය වැනි සූත්‍රවල, ධනය බලය යම්කිසි කෙනෙකුට ලැබෙනවද, ලැබෙන්න එයා ධර්මයේ දන්නේ, එයා එකින් උමුතු වෙනවා. දැන් මිනිහෙක් යම්කිසි ධනයක් ලබන්නේ, බලයක් ලබන්නේ මනුෂ්‍ය භවයේ ලබලා ඉන්නේම සසර කරපු කුසලයකට බව අමත කියලා යනවා. ඒ කවදාවත් නොකල යුත්තක් කියලා දේශනා කරනවා. පින්වතේ ඔබයි මමයි මේ බණ අහන්නේ, බණ කියන්නේ මේ මට්ටමින් ඉන්නේ සසර මහා කුසලෙකුත් තියෙන හින්දා. අපේ උත්සාහය පමණක්ම නොවේ, කුසලයකුත් තියෙන නිසා. ජනක කර්මයට අදාළව මනුෂ්‍ය භවයක මේ කාලේ ඉපදීමට අවශ්‍ය කුසලයක් රැගෙන ආවා. හැබැයි පින්වත්නි, ඒ බව අර ධනේ බලේ ලැබෙනකොට අමතක වුණොත් මිනිස්සු කුසලයෙන් ඈත් වෙලා අකුසලයට බර වෙනවා. අද බලන ලෝකෙ ගොඩක් එහෙමයි. සමහර මිනිස්සු ඉන්නවා මේ ධනේ බලේ නැති කාලේ හරිම හොඳයි.
හරි ගුණ යහපත්. අම තාත්තට ගෞරව කරනවා. දහමට ගෞරව කරනවා. දැනට පිනට කැමති. දැන් ටිකක් හම්බුනාට පස්සේ පුදුම ලෝභකමක් තියෙනවා. පුදුම දුෂ්ටකමක් තියෙනවා. දැන් ලොකු තනතුරක් එම ආවට පස්සේ hina වෙන්නෙත් නෑ. පුදුම ලොකුකමක් තියෙනවා. අන්න බලන්න දාන්ත භූමි සූත්‍රය කියන කතාව අපේ ප්‍රායෝගික ලෝකෙ කොච්චර අපි අත් විඳිනවද කියලා. ධනේ බල ලැබුණට පස්සේ මිනිහෙකුට අමතක වෙලා යනවා මේ මම මේ ටික ලබා ගත්තෙත් පෙර කුසල් නිසා. එහෙනම් මේ මොනවා නැතත් මම අනිවාර්යෙන් කුසල් කළ යුතුයි. මේ මට්ටමින් ඉන්නේ අකුසල් දුරු කරපු එක නිසා, ඒ නිසා ස්ථිර වශයෙන් මම අකුසලෙන් ගැලවිය යුතුයි කියලා තේරෙන්න ඕනේ. එහෙම නැණං ලොකු මිනිස්සු කියලා අපි හිතන්නේ නැහැ අතින් පෞ සිද්ධ වෙන්නේ නැහැ. වැඩේ කියන්නේ උගලට අහුණාම ඔක තේරෙන්නේ නැනේ. පරිස්සමෙන් හැම තැනම උගුල් කවුරු අටවපුවද? මාර්යා අටවපුවා.